ශාද අමියන්ද මේ දවස්වල වැඩිපුර කාලය ගත කරන්නේ සමාජ සත්කාරයන් වෙනුවෙන්. ඇය රංගනට ඉඳ වෙන් කරන්නේ හරිම අඩුවෙන්. කොවිඩ් වසංගතය නිසාම ඇගේ සිනමා ගමනටත් සංවරණ සීමා වැටිලා. ඒ වගේම තමයි මේ දවස්වල හිරු රූපවාහිනී නාලිකාවේ විකාශනය වන මහවිරු පඬුරු එල්නාටේ කෞරවකේ කුමරියගේ චරිතය හරහත් කාතරත් ජනප්‍රියයි. ඉතින් ඒ ගැනයි මෙන්න මේ විදිහට තමයි කතා බහ කරන්න තිබුණේ. මේක ඇත්තටම ඉතිහාසගත කතාවක්. ඉතිහාසයේ ඉඳලත් බලයට තරඟ කරන ආකාරය තමයි මේකෙන් පෙන්වන්නේ. මේ චරිතයට මාව ගැළපෙනවා කියලා කට්ටිය කියනවා. ඒ වගේම සමහරු කියනවා අම්මෝ ටිකක් සැරට රඟපානවා කියලා. ප්‍රෝගත කිරීම වලදී පවා මට තවම විහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ. තවමත් පොඩි කොටස් ප්‍රමාණයක් තමයි විකාශනය වුණේ. මේක දැවැන්ත කතාවක්. මගේ නර්තන කටයුතු සහ මුලින්ම නතර වෙලායි දැන් තියෙන්නේ. මම ඊට කලින් නාට්‍ය හතරක වැඩ කරමින් හිටියේ. ඇත්තටම කොවිඩ් පළමු රැල්ල ආවට පස්සේ අපේ එන්ටර්ටේනින් කියන කොටසේ සියල්ලම කඩන් වැටුණා. ඉතින් මම ටෙලි නාට්‍ය කියන මාතෘකාව හරි අඩුවෙන් තමයි බාරගන්නේ. අතලොස්සක් තමයි ටෙලි නාට්‍යයන් බාරගන්නේ. සිනමාවට තමයි මම ප්‍රධාන තැන දෙන්නේ. සිනමා පට දෙකක් විතර අලුතෙන් රූගත කිරීම කරන්න සියල්ලම සූදානම් කරලා තිබුණා. එකපාරටම කොවිඩ් එක මේ සියල්ලම අනෙක් පැත්තට හැරුණා. නිහාල් ප්‍රනාන්දුගේ සිවුරංග සේනා, ගිහාන් ප්‍රනාන්දුගේ අසනි වර්ෂා, ඒත් එක්කම රොෂාන් වීරසිංහයන්ගේ දූවිලි ටෙලි නාට්‍යයත් රූගත කිරීම සිදු කරමිනුයි තිබුණේ. මේ තියෙන තත්ත්වයත් එක්ක ඒ සියල්ල නතර වුණා කියලා කියන්න ඕනි. සිනමා පට නම් සාමුලින්ම නතර කරන්න සිද්ධ වුණා. කරලා තේරුමක් නැහැ. මොකක්ද වෙන්නේ කියලා බලමු කියන තැනට ඇත්තටම නතර කරගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම අපි විදේශගත වෙලා සිදු කරන ප්‍රසංග වගේම වේදිකාවේ නර්තන ප්‍රසංගත් නතර වෙලා ඉවරයි. මං හිතනවා සමස්ත කලාකරුවෝ හැමෝම බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා. පළමු කොවිඩ් රැල්ලෙන් පස්සේ තමයි මම නිර්මාණ කීපයක් බාරගත්තේ. දැනට නම් ටෙලි නාට්‍ය ශේෂය තමයි වැඩ කරගෙන යන්නේ. හිගන කොල්ලා චිත්‍රපටයේ රූගත කිරීම ගිය මාසේ ආරම්භ කරන්න තිබුණා. ඒක ළමා චිත්‍රපටයක්. හැබැයි ඒකත් නතර වුණා. ඇත්තටම කිව්වොත් මගේ චිත්‍රපටය හතක් එන්න තියෙනවා. ඒත් කීපයක් එයිද කියලා විශ්වාස කරන්නත් බැහැ. හැබැයි කීපයක්ම මේ දැනේ හෙටේ කියන මට්ටමේ තිබුණේ. ඊටත් වඩා අපි එම් කරන්න හිටපු චිත්‍රපට ගැන ලොකු විශ්වාසයකින් තමයි හිටියේ. ඒවා දැවැන්ත විදිහට වේදම් කළ කරන්න තිබුණ වැඩ. මේ තත්ත්වය කලාකරුවන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකයටම වගේම මගේ රටේ සමස්ත ජනතාවටම බලපාලයි තියෙන්නේ. එදිනදා ජීවිකාව කරගත්තු මිනිස්සු දැවැන්ත අරපු දෙයක ඉන්න වෙලාවක් මේක. කියන්න වචන නැති කිසිම දෙයක් නෙමෙයි. බරට කැම වේලක් ඉල්ලන තරමට ඇවිල්ලා ඉවරයි තින්. ඔවුන්ට වෙන මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මට මෙන දුරකථන ඇමතුම් ටිකෙන් මං ඒ ගැන හොඳට දන්නවා. වෙනදට මිනිස්සු කතා කරලා මගෙන් ඉල්ලුවේ දුවට රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න, පුතාට රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. හැබැයි දැනෙන හැම කෝල් එකක්ම එන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහට. අනේ මිස් බඩු ටිකක් දෙන්න, මිස්ටර් බැරිනම් කාට හරි කියලා ඉල්ලලා දෙන්න, මට බබාලා ඉන්නවා, නැත්නම් අනේ මිස් පුතාලා ඉන්නවා, ඒගොල්ලන්ට ඔන්ලයින් ඉගෙන ගන්න ෆෝන් එකක් දෙන්න පුළුවන්ද, නැත්නම් මට සල්ලි එපා, ෆෝන් කාඩ් එකක් අරගෙන ඌරලා නම්බර් එක කියන්න. ඉතින් ඔය වගේ දුරකථන ඇමතුම් දිහා බලපුවාම කලාකරුවා විතරක් කියන්න බෑ, සමස්ත ජනතාවම අර්බුද රසකට මුහුණ පාලා තියෙනවා. මේ කතා කරන මිනිසුන්ගේ පවුල්වල කවුරු හරි එක්කෙනෙක් අපේ සිනමා පටයක් බලන්නේ නැති. මම මට පුළුවන් හැමදේම ඔවුන්ට කරලා තියෙනවා. මම ඒව කවදාවත් ටීවී එකේ හෝ ෆේස්බුක් දාන්න උවමනාවක් නැහැ. මම කරන කිසිම දෙයක් සමාජ මාධ්‍යවල මම දාන්නේ නැහැ. මගෙන් කවුරු හරි දෙයක් ඉල්ලලා තියෙනවා නම් මම ඒ දේ පුළුවන් විදිහට කරලා දීලා තියෙනවා. හැමතිස්සෙම මට පුළුවන් විදිහට මං ඒ දේවල් කරලා තියෙනවා. මම ස්වභාව දහමිනුත් ඉල්ලන්නේ ඒ දේවල් කරන්න ලැබෙන්න කියලා. ඒක තමයි මනුෂ්‍යත්වය කියලා ඇත්තට මං විශ්වාස කරනවා. හැමෝම එක එක්කනා කාට හරි පුළුවන් විදිහට උදව් කරගන්න ඕන කියලා තමයි හැමෝටම කියන්නේ තියෙන්නේ. මම එළියට බසත් කතා කරන්නේ ගැන අපි එකතු වෙලා හරි යමක් මේ වෙලාව ඉටු කරන්න ඕනේ. අපෙන් උදව් ඉල්ලන්නේ ඔවුන් උදව් අවසිම වෙලා තියෙන මොහොතක. අනික මේ වෙලාවේ හැමෝටම කියන්නේ අත්‍යවශ්‍ය කරුණු කාරණාවලට හැරෙන්න ගෙදරින් එළියට බහින්න එපා කියලායි අපේ සුන්දර රංගන ශිල්පිනිය අවසාන වශයෙන් සඳහන් කරලා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.